කොහොමද? මතකයි නේද මාම? ඔයගලන්ගේ ටොයි මාම. අදත් ඔන්න මම ඇවිල්ලා ඉන්නේ හඩුවෙල පිටුගල ස්ලිට් කැම්පස් එක ගාව. IT කැම්පස් එක ගාව තියෙන ලස්සනම ලස්සන සෙල්ලම් බඩු පිරිච්ච ඒ සෙල්ලම් බඩු කඩේට. ඒක නම දන්නවද? Happy Kids. එහෙනම් වෙනද වගේම මාත් එක්කලා ඇතුළට ගිහිල්ලා අපි බලමු ඒකේ ඉන්න මාමලත් එක්ක කතා කරලා මොනවද තියෙන්නේ මොනවද අපි වෙනින් තියෙන සෙල්ලම් බඩු කියලා. එන්න එහෙනම් මාත් එක්කලා ඇතුළට යන්න. යමු. සුබ දවසක් මාමේ. ඔන්න අපි අද අපේ toy shop කියන ප්‍රෝග්‍රෑම් එකෙන් ඔයගලන්ගේ මේ happy kids කියන shop එකට ඇවිල්ලා ඉන්නේ අපේ පොඩිත් ඔක්කොමලත් එක්කලා. එයාලා සෙල්ලම් බඩු වලට ගොඩාක් ආසයි එහෙම නේද යාළුවනේ. අපි මාමගෙන් සෙල්ලම් බඩු ගැන අහන්න කලින් අතුරට ගිහින් බලමු මොනවද මේ කඩේ තියෙන සෙල්ලම් බඩු කියලා. මේකේ ඔයාලා ආස කරන විදිහේ සෙල්ලම් බඩු ගොඩාක් ඒවා. එක එක විදිය සෙල්ලම් බඩු කාර් බයික් එතකොට ලස්සන ලස්සන වෝනික්කෝ ඊටත් එහා ගොඩාක් සෙල්ලම් බඩු වර්ග තියෙනවා නේද මාමේ. අපි එහෙනම් අතුරට ගිහින් බලමු මොනවද මේ ලස්සනම ලස්සන සෙල්ලම් බඩු කඩේ පුරෝලා තියෙන්නේ ඔයාලා වෙනුවෙන් කියලා. යමු එහෙනම් එන්න. කොහොමද සෙල්ලම් බඩු ටික ගොඩක් තියෙනවනේ. අපි බැලුවා වගේම මගේ අතේ තියෙන ඔන්න ගොඩාරියක් සෙල්ලම් බඩු ජාති. අපි මේ කඩේ මාම කෙනෙක් එක්ක කතා කරලා බලමු කොහොමද මේ සෙල්ලම් බඩු වල විස්තර කියලා. ඒවා පාවිච්චි කරන්නේ කොහොමද? ඒවා පරිස්සම් කරන්නේ කොහොමද කියලා මතකයිනේ නේ? එහෙනම් අපි යන් මේ මාම කෙනෙක් හම්බෙන්න. යමු. බලන්නකෝ මේකේ විස්තර ගොඩාක් තියෙනවා. තව පිට පෙරලා බලමුද? හ්ම්. මේ මාමා හදන අතරේ මම පොඩ්ඩක් පොත ගත්තා. මමත් මාමට උදව් වෙලා මේකේ මොනව හරි ඔයගලන්ට හදලා පෙන්නන්න කියලා. හ්ම්. ගොඩක් දේවල් තියෙනවා. මට පේන විදිහට නම් හරිම අමාරුයි. මොකද ඉතින් toy මාමා ඔයගල තරම් දක්ෂ නෑනේ. ඔයගලන්ට නම් හිතලා මතලා මේකෙන් මේ ෆයර් ට්‍රක් එක විතරක් නෙමෙයි තව එක එක ජාති වාහන හදන්න පුළුවන්. බලන්නකෝ තියෙන කෑලි ගොඩ. හ්ම්. මම මේ අපේ නාදන් මාමා හදන අතරතුරේ යාට උදව්වක් වෙන්න මොකක් හරි දෙයක් හදන්න ඕනේ බලන්න. අපේ ෆයර් ට්‍රක් එක නැතත් වෙන මොකක් හරි හරි හැදෙන්නේ නැත නේද? හ්ම්. බලමු අපි හයි කරලා. හ්ම්. හරියට නිකන් මාලිගාවක් වගේ නේද? මොකක් හැදෙයිද කියලා කියන්න බෑ. හ්ම්. මම චූටි ලයිට් එකකුත් හයි කරා. ඔබලන්ට නම් මේකට ටික වෙලා යන්නේ මට නම් ඉතින් අපේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන ඉවර වෙන්න කලින් හදන්න පුළුවන් වේවි කියලා කියන්නත් බෑ. මොකද ඉතින් මම ඔයගල තරම් දක්ෂ නෑනේ. සෙල්ලම් බඩු ගොඩක් ගාවට එක්කන් ගියාද? මේක නම් හරියන්නේ. හ්ම් මෙන්න තවත් මේ වගේ කෑල්ලක්. හයි කළා බලමු. ඒක හරි ගියනේ. මට නම් මේක පේනවා ෆයර් ට්‍රක් එකේ අර 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 උඩ තියෙන ඌමක ඒක වගේ මට පේනවා. හරියයි දන්නේ නැහැ බලමු. මේ බලන්නකො පොතේ තියෙන එක තමයි මම කරන්නේ. මේ බලන්න මේ බල.
එක මොකක් කියලද රට හිතේ. අමුතුයි නේද? මම මේ කල්පනා කරේ පුංචි යාළුවනේ මේ පෑ බාගෙට මට මේක හදන්න පුළුවන් වේද මන්දා අපේ නාදන් මාමන මහන්සියෙන් හදනවා toy මාම ලැජ්ජ වෙයිද මන් දන්නේ නැහැ ඔයාලා තරම් දක්ෂ නැහැ ඒ හින්දා මට ලැජ්ජ කරන්න එපා toy මාමට ඉනා වෙන්නේ නැහැ හොඳේ හරි මේ බලන්නකෝ මේකේ තියෙන කැලිගොඩ අපේ නාදන් මාම නම් හදලා මොකද්ද මන්දා පොඩ්ඩක් බලමුකෝ මොකද්ද කියලා අන්තිම රෝදෙද කොහෙද හයි කරගෙන යන්නේ නාදන් මාම නේද ඔව් හයි කරමු බලන්න මාමේ මං හිතන්නේ අපේ ෆයර් ට්‍රක් එකේ මූලික අදියර පළවෙනි පියවර ඕනම දෙයක අඩිතාලම අයියට තියෙන්න එපා ඒකයි මේ වෙලාව අරගෙන නාදන් මාම මේ ඒකේ යට කොටස හදන්නේ ආ මේ බලන්න රෝද ගොඩක් තියෙන මොකද්ද මන් දන්නේ එකක් හැදිලා මේ මට නම් හිතා ගන්න බෑ තමයි මොකද්ද කියලා නාදන් මාම තමයි දන්නේ ඉතින් මේක උඩට ඇදිලා ඇදිලා එනකොට මේ වගේ රෝද ගොඩක් උඩින් ඔහොම මේ වගේ මේ ඉනිමගක් එක්කලා පඩි පැලක් තියෙන ඉනිමගක් එක්කලා අණ්ඩක් එක්කලා බලන්නකෝ හැදෙයිනේ මේ බලන්න රෝද කැරගෙනවා හොඳයි එහෙනම් නාදන් මාමේ ඕකේ අපි දැන් හැදුවා නේද මොකක් හරි ට්‍රක් එකක් ආවා අපේ යාළුවන්ට පේන්න. මේක ටිකක් සංකීර්ණයි නේද නාදන් මාමා? ඔව් මේක ගොඩක්. ආව ගොඩක් වෙලා යනවා. කරලා අදන්න ඕනේ. අදන්න ඕනේ හොඳට මොලේ මානසික. ඒගොල්ලන්ට නම් පුළුවන්. ඒගොල්ලෝ මේවා දන්නවනේ නේද නාදන් මාමා? හරි. අපි ඔන්න යාළුවනේ ඔයගලන්ට මුල් පියවර කරලා පෙන්නුවා. දැන් ඔයගොල්ලෝ දන්නවා මේක කරන්න පුළුවන් කියලා. ඔයාලා ගොඩක් දක්ෂ නිසා ඔයගොල්ලන්ට නම් මේක ඉතින් ටග් ගාලා හදන්න පුළුවන්. ඇවිල්ලා බලන්න. Happy Kids කියන මේ shop එකට. එතකොට නාදන් මාමලා එහෙමත් ඉන්නවා. ඔයගොල්ලෝ කියනකො toy අපේ මේ toy ද toy shop program එක බලලා තමයි ආවේ කියලා. එතකොට නාදන් මාමලා දන්නවා ඔයගොල්ලෝ අපේ හොඳ රසිකයෝ කියලා නේද? නාදන් මාමලා එහෙම දෙයි ඔයගොල්ලන්ට මේක කරන්න බබාලා කියලා දෙයි. මේ බලන්න කෑලි ගොඩක් තියෙයි. තව ලස්සන දේවල් පාට කෑලි, කළු පාට, රතු පාට, කහ පාට ලයිට් තියෙනවා. ඔවත් එක්කලා ඔයගොල්ලන්ට මෙන්න මේ ෆයර් රෙස්කියු කියන ඒ සෙල්ලම් බඩුව නේද? එහෙම නැත්නම් බිල්ඩින් බ්ලොක්ස් වලින් මේ හදන්න තියෙන ෆයර් ට්‍රක් එක. ඒ වගේම තව ගොඩක් දේවල් තියෙනවා නේද? ෆයර් ට්‍රක් එක විතරක් නෙමෙයි නේද නාදන් මාමා? ගොඩක් ට්‍රක් තියෙනවා. ගොඩක් ට්‍රක් තියෙනවා. අයිටම් 12ක් විතර හදන්න පුළුවන්. 12ක් විතර හදන්න පුළුවන් මේකෙන්. මේ බලන්න මේකේ. මේ තියෙන අත්පොත. මේක පිටිපස්සේ තියෙනවා. මම ඉස්සෙල්ලත් කිව්ව නේද ඔයගොල්ලන්ට. පොලිස් කාර් හදන්න පුළුවන්, රේසින් කාර් හදන්න පුළුවන් නේද? මේ තව කුණු වදින ලොරි හදන්න පුළුවන්, ෆයර් ට්‍රක් විතරක් නෙමෙයි ඩෝසර් හදන්න පුළුවන්. මේ සෙල්ලම් කාර් ලස්සන දේවල් ගොඩාක් හදන්න පුළුවන් මේකේ. පිටිපස්සේ තියෙනවා අයිටම් 12ක් විතර. එහෙනම් ඇවිල්ලා බලලා මේ පොත් එහෙමත් තියෙනවා නාදන් මාමලගෙන් ඉල්ල ගන්න මේ පොත ඇතුලේ තියෙනවද කියලා අහලා ඒගොල්ලන්ගෙන් ඉල්ල ගන්න මේක ඇතුලේ තියෙන පොත අපිට දෙන්න නැත්නම් අපිට හදන්න පොඩ්ඩක් අපහසු වෙයිනේ ආයෙමත් ඉතින් toy මාමව හරි මේ shop එකේ මාමලා හරි ගාවට එන්න වෙයිනේ නේද toy මාමට කතා කරන්නත් වෙයිනේ එහෙනම් ඉතින් අපි කතා කරා නාදන් මාමලත් එක්ක the toy shop program එකකින් එහෙනම් නාදන් මාමේ අපි ඔයාට ගොඩාක් ස්තුතියි කියන්නේ මේ හදන්නේ අපිට සෙල්ලම් බඩු ගැන කියා දීලා මේක පරිස්සමට පාවිච්චි කරන්න කොහොමද කියලා කියා දීලා මේ කෑලි හරියට හයි කරගන්න කොහොමද කියලා කියා දීලා මාමේ අපිට තව දෙයක් කියන්න යන්න කලින් මේවට අපිට බැටරි සම්බන්ධ කරලා එන මොකක්වත් නැද්ද මේක බැටරි සම්බන්ධව නැහැ එහෙම නැහැ නේද හදලා ඉවරලා නිකන් අතිතල්ලු කරලා තමයි සෙල්ලම් කරන්න වෙන්නේ නේද බැටරි සම්බන්ධව තව ගොඩක් තියෙනවා අපි ඉස්සරහ වැඩසටහන් වලදී බලමුකෝ එහෙම බැටරි සම්බන්ධ වෙලා එන සෙල්ලම් බඩු කොහොමද වෙන්නේ කියලා නේද හරි එහෙමනම් ඔන්න අද අපි අරගෙන ආව ලස්සන කෑලි ගොඩක් තියෙන බිල්ඩින් බ්ලොක් කෑලි ගොඩක් තියෙන ඒ ෆයර් ට්‍රක් එක ගැන ඒක හදන්නේ කොහොමද කියලා ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියලා එහෙනම් ඉතින් අපි හදන්නේ දැන් නාදන් මාමට ආයිබෝවන් කියලා අපේ ප්‍රෝග්‍රෑම් එක තවත් ප්‍රෝග්‍රෑම් එකකට මාරු වෙන්න මම එහෙම ඉතින් ලේසින් ඕගොල්ලෝ අතහැරලා යන්නේ නැහැ නේද එහෙනම් අද ෆයර් ට්‍රක් එක ගැන කතා කරලා ඕගොල්ලොන්ගෙන් සමුවරගෙන යන්න හදන්න කලින් ඕගොල්ලන්ට කියන්න ඕනි එන්න ලස්සන සෙල්ලම් බඩු ගොඩාක් තියෙනවා TV ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙන්න මේ shop එකට එන්න
එතකොට අපිට අපේ ප්‍රෝග්‍රෑම්මික ගැන ඔගොල්ල කැමති දේවල් කැමති සෙල්ලම් බඩු හදන්න කැමති දේවල් ඔගොල්ලෝ දකින්න කැමති දේවල් ඔගොල්ල ආස දේවල් ඔගොල්ලන්ගේ අදහස් ඔගොල්ලන්ගේ යෝජනා ඔගොල්ලන්ගේ චෝදනා ඔක්කොම අපිට ලියන්න ඔය තිරේ වැටෙන නිපිනයට ඔය අංකෙට කතා කරන්න ඔය වැටෙන අංකයක් පේනව නේද ඒකට කතා කරන්න ඒ වගේම අපේ Facebook පිටුව මතකයිනේ TV දිදුල Kids ප්‍රෝග්‍රෑම් එක The Toy Shop ඒක ගැන ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න අම්මට තාත්තට කියලා අක්කට අයියට කියලා Facebook ඒගොල්ලෝ ඉන්නවා ඇතිනේ ඒගොල්ලන්ට කියලා ඔයගොල්ලන්ගේ අදහස් ඒ හැම දෙයක්ම අපිට ලියලා කරලා ලයික් දාලා ෆොටෝ වලට ලයික් දාලා ඈ කමෙන්ට් කරලා මැසේජ් එවලා ඔයගොල්ලෝ ගාව තියෙන සෙල්ලම් බඩු මේ වගේ ඔන්න ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝ The Toy Shop ප්‍රෝග්‍රෑම් එක බලලා මේ අපේ නාදන් මාමලගේ Happy Kids කියන ඒ කඩුවෙල පාරේ තියෙන shop එකට ඇවිල්ලා මේක අරගෙන ගිහිල්ලා පළවෙනියටම හදපු එකේනා ඒකේ ෆොටෝ එකක් ඕගොල්ලන්ගේ ෆොටෝ එකකුත් එක්ක ගහලා අපිට එවුවොත් අපි අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ගැන ප්‍රෝග්‍රෑම් එකේදී කියනවා. එතකොට ඕගොල්ලෝ තමයි ජයග්‍රහයකයෝ. බලන්න මේ ටොයි මාමටයි නාදන් මාමට නම් හදාගන්න බැරි වුණා. ඒගොල්ලන්ට ඒ වුණාට ඉතින් අපිට වඩා ඕගොල්ලෝ දක්ෂ හින්දා ඕගොල්ලන්ට පුළුවන් මේක හදන්න. ඒ හින්දා අන්නේ චැලෙන්ජ් එකක් බාර අරගෙන ඕගොල්ලෝ මේක හදලා එවන්න බලන්න අපේ ප්‍රෝග්‍රෑම් එකට. මම ඔන්න අලුත් යෝජනාවක් දැම්මේ. කවුරුත් මේක දන්නේ නැහැ. ඔයගොල්ලෝයි මායි විතරයි දන්නේ. හොඳයි මම පෙන්නන්නම් ඕගොල්ලන්ට. හරි. එහෙනම් අපි තවත් ලස්සන සෙල්ලම් බඩු ගොඩක් එක්කලා එන්නම් ගිහිල්ලා ඕගොල්ලෝ මතකයි නේද මම හැමදාම කියන එක සෙල්ලම් බඩු පරිස්සම් කරගන්න ඕනි මේ කෑලි නැති කරගන්නත් බෑ මේවා පරිස්සමෙන් තියාගන්න ඕනි මේ චූටි චූටි කෑලි ගොඩාක් තියෙනවා ඒවා ගණන් කරලා පොතක ලියලා මේ කෑලි ටික මෙච්චර ගාණක් බාගව තිබුණා කියලා නැති කරගන්නේම බෑ එහෙනම් මං ගිහිල්ලා එන්නම් බයි ඔන්න මම ඔයගලට පොරොන්දුනා වගේම සෙල්ලම් බඩු ගොඩක් උඩ නැගගෙන තමයි මේ වැඩසටහන පටන් ගත්තේ. හරි. ඉතින් මේ එක එක ජාති සෙල්ලම් බඩු ගැන කතා කරන්න අපිත් එක්කලා මේ ෂොප් එකේ ඒ මාමා කෙනෙක් ඉන්නවා. මාමගේ නම මොකද්ද මාමේ? මගේ නම නාදන්. නාදන්. නාදන් මාමේ අපේ පුංචි යාළුවන්ට කියන්න මේ ෂොප් එකේ නම හරියටම මොකද්ද? Happy Kids. Happy Kids. එතකොට මාමේ මේ Happy Kids කියන සෙල්ලම් බඩු කඩේ කොහෙද හරියටම තියෙන්නේ කියලා කියමු අපේ යාළුවන්ට. Happy Kids එකේ තියෙන්නේ කොතලාවල කඩුවල පාරෙන්න ඕනේ. කඩුවල පාරේ ඇවිල්ලා කැම්පස් එකක් තියෙනවා. කැම්පස් ගාව තමයි තියෙන්නේ. ස්ලේට් කැම්පස් එක ගාව තමයි මේ Happy Kids කියන මේ සෙල්ලම් බඩු පිරුණු ලස්සන සෙල්ලම් බඩු කඩේ තියෙන්නේ. ඉතින් නාදන් මාමේ මම අපේ පොඩි යාළුවන්ට ඒගොල්ලෝ හරි කැමති මේ එක එක ජාතියේ සෙල්ලම් බඩු ඒව පාවිච්චි කරන්න ඒව පරිසම් කරගන්න විදිය දැනගන්න නේද යාළුවනේ ඒවට පාවිච්චි කරන්න මොනවද අපි දාන්නේ බැටරිද නැත්නම් වයින් කරලාද ඔය වගේ එක එක දේවල් අපි දැනගන්න අපේ පුංචි යාළුවෝ ගොඩාක් කැමතියි ඉතින් ඒ හින්දා අපි දැන් මාමගෙන් ගොඩාක් දේවල් දැනගෙන විස්තර දැනගෙන අපේ පුංචි යාළුවෝ දැනුවත් කරන්නයි මේ හදන්නේ අපි ඔක්කොටම කලින් මාමේ මේ මම අරගෙන තියෙන සෙල්ලම් බඩු ගොඩ මේවා එක විදිහක සෙල්ලම් බඩු නේද මාමේ මේ බෑ රෝද නැහැ කරකවන්න දෙයක් නැහැ නේද මේවා එක විදිහක සෙල්ලම් බඩු මේ බලන්න යාළුවනේ මේවා තියෙන්නේ ගොඩ නගන්න නේද මාමේ එක එක විදිහට එක එක හැඩතලවලට එක එක මේ 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 ආකාරවලට ලස්සන ලස්සන සමහර විට ගෙවල් වෙන්න පුළුවන් සමහර විට වාහන වෙන්න පුළුවන් නේද මාමේ සමහර විට ගස් වෙන්න පුළුවන් ඔය වගේ එක එක ජාති දේවල් අපිට ගොඩ නගන්න මොලේ කල්පනා කරලා වැඩ කරන කට්ටියක් නේ අපි පුංචි යාළුවෝ නේද හරි ඉතින් එහෙම දේවල් ගොඩක් තියෙනවා දැන් මාගාව මේ මාමලාගේ ෂොප් එකේ තමයි ඒවා තියෙන්නේ ඕගලන්ට අරගන්න පුළුවන් ආවොත් හොඳේ අපි මේ එක එකක් ගැන චුට්ටක් මාමගෙන් අහලා බලමු හරි මාමේ මට කියන්නකෝ මේ මොකද්ද කියලා මාමේ මේක විලා এডুকেෂන් ලෙවල් එකක් මේක විලා ඇල්ෆබෙට්ස් ඔක්කොම තියෙනවා මේක කරලා දාලා ඔක්කොම අදන්න ඕන ABCD කියලා අදන්න ඕන ඉංග්‍රීසි ඔඩිය අකුරු 26 තමයි තියෙන්නේ ඔක්කොම এডুকেෂන් ලෙවල් එකට තමයි මේක යන්නේ ඔන්න පුංචි ඔව් මාමේ හරි හරි ඔන්න පුංචි ඔයාලට ඉංග්‍රීසි හොඩිය නිකම්ම නිකම් පොතක ලියලා පාඩම් කරනවට වැඩිය
ඔන්න තියෙනවා එකින් එක ඉංග්‍රීසි හෝඩි අකුරු 26ම එක එක පාටවලින් එක එක උසවලින් නේද මාමේ චූටි චූටි චාට් එකක් වගේ පොඩි පොඩි කෑලි එකතු කරලා එකතු කරලා එකතු කරලා ඔන්න කරගන්න පුළුවන් ඇල්ෆබෙට් එකම තියෙනවා මෙතන හරිද එහෙමනම් තවත් දෙයක් අපි අරගෙන බලමු මේ මොකද්ද මාමේ මේක මේක විල ඇනිමල්ස් ඔක්කොම තියෙනවා world around us animals මේ details ඔක්කොම තියෙනවා මේ ඔක්කොම අදන්න ඕනේ මේක අදලා ලෝකේ ඉන්න සත්තු ගොඩක් ඉන්නවා මෙතන නේද මේ උංචි බබෙකුත් ඉන්නවා ඔන්න එක එක જાති සත්තු බලන්න ගිරව් ඉන්නවා නේද තව මේ ගොඩනැගිලි ගණක් තියෙනවා මාළු ඉන්නවා එතකොට තව මේ පසැඟිල්ලෝ ඉන්නවා කුරුමිනියෝ ඉන්නවා ඒ වගේ එක එක සත්තුන්ගේ රූප world around the world around us අපේ වටේ තියෙන ලෝකය කියන එක ගැන තමයි මේකෙන් කියන්නේ. එතකොට මේකේ තියෙන කෑලි මොකටද මාමේ තියෙන්නේ? ඒවා අපි ෆිට කරලා කොහොමද හයි කරගන්නේ මාමේ? මේක ඔක්කොම ගලවන්න ඕනේ. ආ මේක ගලවනවා. අතලේ තියෙන ඔක්කොම ඩීටේල්ස් ඔක්කොම. ආ එතකොට මාමේ අපිට තියෙනව නේද අත්පොතක් වගේ එකක්. අපිට ඒකේ දිහා බලාගෙන ඒ අත්පොත දිහා බලාගෙන ඒකේ තියෙන පියවරවලට අනුව හදන්න තියෙන්නේ මේ ලෝකේ වටේ ඉන්න සත්තු බිල්ඩින් ගොඩනැගිලි මේක මාමේ. එතකොට මාමේ මේ සාමාන්‍ය වයස කීයක වගේ අපේ පුංචි යාළුවන්ටද මේක ගැලපෙන්නේ? මේක තියෙනවා වයස 3 ඉඳන් මේක අවුරුදු 3 ඉඳන් ඉන්න පුංචි යාළුවන්ට නේද? හරි. එතකොට ගාලා තියෙන ඔක්කොම 3+1+ ආ එහෙම තියෙනවා නේද? ගාලා තියෙනවා. හරි. හරි මාමේ. මෙන්න යාළුවනේ ස්පයිඩර්මෑන්. පේනව නේද? ස්පයිඩර්මෑන්. මේකේ මොකද්ද මාමේ කරන්න තියෙන්නේ? මේකේ විලා පොඩි මේම් එකක් තියෙනවා මොන් ප්ලේන් කියලා එකක් මේකේ විලා ඉංග්‍රීසි මේම් එකක් තමයි තියෙන්නේ ඒක ගලවලා තමයි ඒක වෙන්නන්න ඕනේ ආ ඒකේ තියෙන්නේ මේ චරිත ඔයගොල්ලෝ දන්නවනේ කැමැතිම ඔයගොල්ලෝ කැමැතිම චිත්‍රපටි වල ඉන්න චරිත අපි අර ඉස්සරහත් කතා කරා වගේ ඒවැයි ඉන්න චරිත එකින් එක අපිට ගලපලා ඒ චරිත ගොඩනගන්න තමයි තියෙන්නේ හරිද අපි බලමු මෙන්න ටිකක් වෙනස් બ્લોක් එකක් ඇවිල්ලා මොකද්ද මාමේ මේක මේක ෆැසල් එකක් ෆැසල් එකක් මේක ගලවලා අයින් කරලා දාලා ඒගොල්ලෝ এডুকেෂන් ලෙවල් තමයි මේකත් බලන්නේ මේක අයින් කරන්න ඕනේ මේ ගායකක් තියෙනවා ඒ වගේ අයින් කරා මේක දාලා දාලා බලවන්න ඕනේ හරි එතකොට මේක ගලවලා තිබ්බොත් ඒගොල්ලන්ට කොහමද අලවන්න ඕනේ කියලා ඒගොල්ලෝම දැනගන ඒගොල්ලෝම දැනගෙන ඊළඟට හරි පිළිවෙලකට කොහොමද අපි මේ ප්‍රහේලිකාව කිසඳනා වගේ තමයි තියෙන්නේ බලන්න සුපර් 3D පසල් කියලා තියෙන්නේ නේද එකින් එක කොටස් අරගෙන මේක ගැලපෙන තැන මොකද්ද කියලා හිතලා ඈ හරිම තැනට දාලා ලස්සන මාලිගාවක් හදන්න තමයි තියෙන්නේ නේද මේක ගොඩක් ආමේ අපේ පුංචි ආලුවන්ගේ මොළයේ වර්ධනය වෙන්න අධ්‍යාපනික පැත්ත වර්ධනය වෙන්න බොහොම වටින සෙල්ලම් බඩුවක් නේද මේකෙත් තියෙන අවුරුදු 3න් ඉහළ ඕනම කට්ටියකට පාවිච්චි කරන්න පුළුවන් කියලා නේද මේ හැම දෙයක්ම එතකොට ඒ වගේ නේද මාමේ මේකෙත් තියෙන මාලිගාවක් හදන්න බිල්ඩින් එකක් හදන්න තියෙන්නේ මේ තියෙන්නේ මාමේ කුළුණ ඔව් හරි Eiffel Tower Eiffel කුළුණ ඔයගොල්ලෝ දන්නව නේද හරි ඒක හදන්න තමයි තියෙන්නේ මම මේක නම් ටිකක් අමාරුයි වගේද නෑ ලේසිද මේ අමාරු නෙවෙයි ඒක අමාරුවක් නෑ නේද හරි බලන්න ලෝකේ වටේ තියෙන ගොඩාක් වැදගත් දේවල් මේ සෙල්ලම් බඩු කඩේ තියෙනවා යාළුවන්ට ඉගෙන ගන්න ගමන් හදන්න අම්මලා එතකොට බනින්නෙත් නෑනේ මේ ළමයා සෙල්ලම් කරනවා විතරයි ඈ ඉගෙන ගන්න දෙයක් කරන්නේ නෑ කියලා එහෙම නෑනේ එතකොට ඔයගොල්ලන්ට කියන්න පුළුවන් අම්මේ මම මේ ඉගෙන ගන්න දෙයක් තමයි කරන්නේ මම ලෝක වටේ තියෙන ගොඩාක් වැදගත් තැන් ලෝ ගොඩක් වැදගත් ස්ථාන ගොඩක් වැදගත් දේවල් ගැන මේ ඉගෙන ගන්න ගමන් තමයි මේ සෙල්ලම් කරන්න කියලා නේද මම හරි එනකොට මොකද්ද මාමේ මේ මේක මේ මොකද්ද මේකත් මාලිගාවක් තමයි මේකත් ඒ වගේ තමයි මේකෝ පසල් එකක් මේකත් ගලවලා දාලා අදන්න බලන්න හදන්න පුළුවන් නේද එතකොට මාමේ මේ පසල් එක මොකද්ද මේක විලා ෆැක්ටර් ඔව් මේකත් කඩලා දාලා අදන්න තමයි තියෙන්නේ මේක මොකද්ද මාමේ මුහුද යන නැවක්ද තියෙන්නේ ඔව් නැවක් තියෙනවා මුහුද යන යුද නැවක් තියෙන්නේ ඒක බලන්න මේ ඒක හදන්න පුළුවන් අපිට. ලස්සනට හැබැයි ඉතින් මම මේක අපිට වතුර දාන්න හැම පුළුවන්ද? වතුර දාන්න පුළුවන්. වතුර දාන්න පුළුවන්. ගැටලුවක් නැහැ නේද? හරි. එහෙනම් ඔන්න යාළුවනේ ටිකක් වතුරේ දාලා අපිට සෙල්ලම් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති නම් වතුර සෙල්ලම් කරන්න නේද? හරි. එතකොට මාමේ මේ මොකද්ද මේ ලොකු පෙට්ටිය තියෙන්නේ? මේක යකඩ වලින් තමයි තියෙන්නේ මේක. මේක යකඩ. ඔව්. අනේ කලින් ඒව මොනවද මාමේ? ඒව කාඩ්බෝඩ්. මේක කාඩ්බෝඩ් වතුරෙන් එහෙම දාන්න පුළුවන්. මේක නම් වතුර දාන්න බෑ. ආ ඒක ගිලෙනවා. ඔව්. මේක බරින් වැඩි හින්දා වතුරේ ගිලෙනවා වොන්න බරින් අඩු හින්දා මේ තියෙන කාඩ්බෝඩ් එක දිය වෙන්නේ නැති කාඩ්බෝඩ් එකක් නේද මාමේ හරි
මේක නම් ඔන්න වතුර දාන්න පුළුවන් ඕගොල්ලන්ට. ඒ වුණාට මේක නම් වතුර දාන්න බෑ. මේක ගිලෙනවා මම. මොකද්ද මම මේකෙන් කරන්නේ? මේකෙන් ගොඩක් මේ ඔක්කොම අයින් කරන්න ඕනේ. මේක මේ වගේ එනවා. මේ වගේ තියෙනවා ගොඩක්. ඇතුලේ තියෙන්නේ. ඇතුලේ මම මේ සෙල්ලම් බඩු ඔක්කොම ටික තියෙනවාද? ඔව් ඔක්කොම. මේ ප්‍රූප වල තියෙන සෙල්ලම් බඩු ඔක්කොම තියෙනවා. බලන්න හෙලිකොප්ටර් එකක් තියෙනවා. පොඩි රේසින් කාර් එකක් තියෙනවා. ආයමත් රේසින් කාර් එකක්, කෝච්චියක්, ප්ලේන් එකක්, බයික් එකක් දැක්කද? මේක උනාට 8 plus තමයි. ආ මේක අවුරුදු 8 න් උඩ. ඇයි මම මේ අවුරුදු 3 න් උඩ අවුරුදු 8 න් උඩ කියලා දාන්නේ? ඒගොල්ලන්ට තේරෙනවනේ මේ වයසකට තමයි මේක පාවිච්චි කරන්නේ. පුංචි අවුරුදු 3 වගේ පුංචි ළමයින්ට තේරෙන්නේ නැහැ ටිකක් නේද? මේ වගේ මේවා එන හැමදාම දාන්න තියෙනවා නේද? අපේ පුංචි අවුරුදු 8කට වඩා වැඩි යාළුවෝ නම් දන්නවනේ ඉතින් නියනක් අරගෙන නේද? එයානයකට තියලා එක කරකෝල හැම කරගන්න දන්නවනේ නේද? මම මේ හින්දා තමයි මේක අවුරුදු 8 න් ඉහළ කියලා ගහලා තියෙන්නේ නේ. හරි මම. එතකොට මම මේ සෙල්ලම් බඩු ටික මොන රටේ නිෂ්පාදන කියලාද මාමා අපිට කියන්නේ? හෙඩින් චයිනා. ආ චීන රටේ. චීන රටෙන් ගෙනාපු සෙල්ලම් බඩු තමයි මේකේ තියෙන්නේ නේද? හරි. මම මේක ඇතුලේ තියෙනවද මාමේ? ආ මේක ඇතුලේ නෙමෙයි පිට තියෙන්නේ නේද මාමේ? මේ විස්තර ටික කියලා. විස්තර ඔක්කොම තියෙනවා. එතකොට මාමේ එකේ ඉඳන් අපිට පියවර දීලා තියෙනවා ගොඩ ආරියක්. අපිට මේ පියවර ටිකට ඔස්සේ ගිහිල්ලා ඒව හදාගන්න පුළුවන්. තියෙනවා කැටලොග් එකක්. ආ ඇතුලත් කැටලොග් එකක් තියෙනවා නේද? ඒක බලලා බලලා තමයි හදන්න ඕනේ. හරි මාමේ. හරි. එතකොට මාමේ මේක හදන්න සාමාන්‍යයෙන් අපේ යාළුවන්ට කොච්චර වගේ වෙලාවක් යයි? මේක පැය දෙකක් විතර යනවා මේක. ඒ වගේ යනවා නේද? හොඳට හිතලා බලලා තමයි මේක කරන්න ඕනේ. වැරදුනොත් එහෙම ආයි යන ගලවලා ආයි හයි කරන්න යනවා නේද? එතකොට මාමේ මේක යකඩ කිව්වනේ. මේකෙන් අපේ පුංචි යාළුවන්ට අනතුරු එහෙම වෙන්න පුළුවන්ද මොනවාර තුවාල එහෙම? එහෙම වෙන්නේ ඒ පරිසෙම තමයි. පරිසෙම වෙන්නේ ඒ නිසා තමයි අවුරුදු 8 න් පස්සේ ඒක දැනගන්න ඕනේ ඒගොල්ලෝ. හරි. එතකොට මාමේ මේකේ අනතුරු වෙන එකක් නවත්තලා තියෙන උල් වගේ දේවල් නැති කරලා තියෙන නේද? එතකොට මාමේ මේක යකඩින්ද ගොඩක් බරයිද අපේ යාළුවන්ට ඔතේ උස්සගෙන ඉන්න? එහෙමත් බර නැහැ. පොඩි මේක තමයි තියෙන්නේ. ආ පොඩි පොඩි කොටස් චූටි යකඩ කෑලි කොටස් එකතු කරලා ප්ලාස්ටික් රෝද දාලා ලස්සන සෙල්ලම් බඩු ගොඩක් ඕගලන්ට හදා ගන්න පුළුවන් අමුතු විදිහ සෙල්ලම් බඩු ගොඩක්. හරි. එතකොට මාමේ මට හිතෙනවා අපි මේ සෙල්ලම් බඩු වලින් එකක් අපි ටිකක් ගලවලා හදලා අපේ යාළුවන්ට පුංචි යාළුවන්ට හදලා කරලා පෙන්නන්නේ එහෙම දෙයක් කරමු කියලා. මට කියනවා මාමේ මේ මොකද්ද මේ බිල්ඩින් බ්ලොක් සෙට් එකේ තියෙන්නේ මාමේ. බිල්ඩින් බ්ලොක්ස් වාගේ තමයි මේකේ තියෙන්නේ. මේක තදන්න ඕනේ මේ වගේ. මේ අතුලේ තියෙනවා. ආ මේ තියෙන පුංචි යාළුවනේ මේ බලන්න. ඒක ඇතුලේ අපිට සරි කරන්න තියෙන කොටස් ඔක්කොම ටික තියෙනවා. රෝද ලයිට් මේ මොකද මාමේ මේ තියෙන්නේ මේ ගිනි නිවන රථයක් නේද? ෆයර් රෙස්කියු මේ හදිසි ගිනි අවස්ථාවකදී ගිනි ඇවිලිච්ච අවස්ථාවකදී යන ගිනි නිවන රථ දැකලා තියෙනව නේද ඔයගොල්ලෝ? හරි. එහෙම රථයක් තමයි මේ චූටි බිල්ඩින් බ්ලොක්ස් ගොඩකෙන් ඔන්න හදන්න තියෙන්නේ. පේනව නේද? කෑලි ගොඩාවක් තියෙනවා නේද මාමේ? ඇයි මාමේ මෙහෙම චූටි කෑලි චූටි පැකට් වල එන්නේ? මෙහෙම රෝද වෙනම එන්නේ ඇයි? මෙහෙම මේ කෑලි වෙනම මේ කූරු කෑලි වෙනම එන්නේ ඇයි මාමේ? මේක ඇවිල්ලා ඒකත් මේක මේගොල්ලෝගේ එඩියුකේෂන් ලෙවල් එක තමයි බලන්නේ මේක. ඒ කොටස් හඳුනා ගන්න නේද? මේ වගේ අදන්න පුළුවන්. මේ වගේ ලස්සනට අදන්න පුළුවන්. මේකෙන් තමයි කැටලොග් තියෙන්නේ. කැටලොග් එකක් තියෙනවා නේද? ඒකෙත් තියෙනවා මුංචි වල. මේක බලලා ලස්සනට අදන්න පුළුවන්. හරි. මේක බලාගෙන මේ ලේසි. ගොඩාක් ලේසි වෙන්න අපිට පියවරෙන් පියවර පොතක් දීලා තියෙනවා. එකේ ඉඳන් කොහොමද කරන්නේ, මොකද කරන්නේ, කොහොමද මේක මෙතනට හයි කරන්නේ, මේක හයි කරාම මොකද වෙන්නේ කියලා පිටු ගොඩාක් තියෙන ලස්සන කැටලොග් එකක් තියෙනවා. කියන්නේ අත්පොතක් නේද? ගෙදරදී දුනත් අපේ මුංචියලුන්ට හදාගන්න පුළුවන් කොහොමද කරන්නේ කියලා නේද? එතකොට මම මේකේ අපිට වයසක් ගහලා මට පේන්නේ නැහැ නේ. කොහොමද මේක සාමාන්‍ය මම හිතන්නේ කොයි කීයෝ? මේක අවුරුදු 3 න් පස්සේ තමයි මේක. ආ මේකටත් පුළුවන් අපේ මුංචියලුන්ට නේද? හරි මම. එතකොට මේකේ මාමේ ඇයි මාමේ මේක මේ අපිට හදලා මේවන්නේ නැත්තේ? අපි දැන් සමහර විට අපිට පුංචි ආලුවන්ට මේක හදාගෙන යනකොට සමහර විට ආයි කැඩෙනවා. ආයි වැරදි විදිහට හයි කරනවා. එතකොට මාමේ පුංචි ආලුවට එපා වීමක් වෙන්නේ ගන්න. නෑ මේක ඇවිල්ලා අදණ්ඩ ඒගොල්ලන්ට මේ මුලේ සුට්ටක් පර්ධනය වෙනවා නේද? දැන් මාමේ මේ කොටස් වලින් අපිට වෙන වෙන දේවල් හදන්නත් බැයිද ඕන්න? පුළුවන්. එහෙමත් පුළුවන්නේ. පුළුවන්. ඒගොල්ල මුලේ පාවිච්චි කරලා ඕන දෙයක් හදන්න. ඔව් කල්පනා කරලා බලලා මේකේ තියෙන ට්‍රක් එක විතරක්ම නෙවෙයි. ඕගොල්ලන්ට වෙන ලස්සන ගොඩනැගිල්ලක් නේද? රොබෝ කෙනෙක් එහෙම දේවලුත් ඕන්න මේකෙන් හදන්න පුළුවන්. මොකද මේ කොටස් එකිනෙකට ෆිට වෙනවා නේද? මම ඒක තිබ්බාට පස්සේ හයි කරන්න පුළුවන්. හරි. අපි මාමේ මේක ගැන දැන් ගොඩක් කතා කරා. මේකත් මාමේ චීන රටේ නිෂ්පාදිත එකක්. හරි. මාමේ මට කියන්නකෝ මේකේ ගාන කීයක් විතර වෙනවද? මේක නෝ 2250. ආ මේක රුපියල් 2250ක් වෙනවා නේද? ටොයි මාමා ඔන්න මේක හදලා පෙන්වන්න තමයි හදන්නේ ඔයගොල්ලන්ට. හොඳද? අපි එහෙනම් මාමේ මේ පොතේ තියෙන විදිහට හිමීට
මේ කොටස් ටික එකතු කරලා ට්‍රක් එකක් හදන්න උත්සාහයක් දරමුද අපේ යාළුවන්ට පෙන්වන්න? හරි. ඔන්න අපේ මාමගේ නම මොකද්ද? ආයිමත් මතක. නාදන් මාමා හදන්නේ මේ ලස්සන සෙල්ලම් බඩු ගොන්නේ. ඕගොල්ලන්ගේ මොලේ වර්ධනය වෙන අම්ල දාතලා බණින්නේ නැති විදිහේ සෙල්ලම් බඩුවක් කොහොමද හදලා අපේ යාළුවන්ට පෙන්වන්නේ කොහොමද කියලා තමයි නාදන් මාමා දැන් මාත් එක්ක කතා කරන්නේ. අපි දැන් ඒක කරලා බලන්නයි යන්නේ ඔන්න. හරිද? පැකට් තුනක් තියෙනවා. එකක තියෙනවා රෝද, ලයිට්, එක එක විදිහේ තව කොටස් මම දන්නේ නැත්නම් නාදන් මාමගෙන් අපි අහලා බලමු. මේකේ තියෙනවා තව මොනවද මන් දන්නේ නැහැ බ්ලොක්ස් කැලි ටිකක්. මේකේ තියෙනවා ඒ වගේම අර අර අඬු හැම නේද? බැකෝවල තියෙනවා වගේ මේ ෆයර් ට්‍රක් එකෙත් තියෙන්නේ මේ. මේක පිටිපස්සේ තියෙනවා තව එක එක විදිහේ දේවල් බලන්න මේ. ලොකු කන්ටේනර් වගේ ඒවා තියෙනවා නේද? ඉස්සරහා පොලිස් මේ කැබ් වගේ ඒවා තියෙනවා. බලන්න ඒව ඔක්කොම මම එතකොට මේ බිල්ඩින් බ්ලොක්ස් වලින් හදපුවා නේ? ඔව්. මේකෙන් හදන්න පුළුවන්. මේ ඔක්කොම හදන්න පුළුවන්. හදන්න පුළුවන්. හරි මාමේ. එහෙනම් අපි අපේ යාළුවන්ට හදලා පෙන්නමු මේවෙන් කොහොමද මේ ට්‍රක් එක හදන්න කියලා. ඔව්. හරි. ඔන්න යාළුවනේ බලාගන්න අපේ මාමා හදනවා දැන්.